මේ රජය මේ ආණ්ඩුව නිසි පරිදි මේ පීඩනයට අහු වෙලා තියෙන ජනතාවට බලාපොරොත්තු වෙන විදිහට උත්තරයක් ලබා නොදුන් නිසා ඔය පෙරේද ඇතුළු සිද්ධි ඇති වෙන්න පුළුවන් තරුණයෙක්ගේ පිපිරියාම ඔය අමතක වූ පණ සංගවිලා තිබුණු පණතකින් එළියට ඇවිල්ලා ඒ තරුණින්ද අන්න පවර්ලා තියෙනවා පණතේ නියම පණතේ කොහොමද මේ පොලිසිය මේ දුරස්තර මේ වගේ බිංගිරියේ තියෙන පොලිසිය මේ විදාලවදෙන් අපරාධ වලට මුහුණ දෙන කොළඹ පොලිසියට අමතකුණු පණක් ඒකට මට මතක් අපි විශ්වාස කරන්නේ නැහැ මේ දැන් ඇවිලිලා තිබුණු මේ ඊපරේද ඇතිවිච්චි මේ වර්ගවාදී ජාතිවාදී ගින්න එහෙම මේ නිසර්ගයෙන් ඇතිවිච්ච එකක් කියලා. මේ දැන් මොහතර කලින් අපි ප්‍රකාශ කළේ අපි තදින් විශ්වාස කරනවා මේ පිටිපස්සේ සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් වැඩ කරනවායි කියලා. ඒක එළිදරව් කරන්නයි කිව්වේ අපි එළිදරව් කිරීම සඳහා යම් කිසි ඉඟියකුත් අපි ප්‍රකාශ කළා. මේ වාට දැනට අතරංගුවට ඉන්න අයගේ ඔහුගේ කැරක්ටර් හොයා බලන්න, ඒගොල්ලෝ මෙහෙුවේ කවුද හොයා බලන්න. ඒ වගේම දැන් මේ අතරංගුවට අරන් ඉන්න අයගේ දේශපාලනේ හොයලා බලන්න. එතකොට මේක නිසර්ග එකක් බවට මේ ප්‍රතිචාරයක් නෙවෙයි කියලා අපිට පෙන්වන්නේ. හැබැයි ඒක ආගිව කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි අපි කියන්නේ රජය. රජය ආරක්ෂක හිදසක් මෙතන තිබුණා කියලා අපි පිළිගත්තා. ඒක හොයන විදිහත් අපි කියලා දුන්නා. මේක අභිරහසක් විදිහට යට යන්න දෙන්නේ නැතුව මේක හොයන්නේ කොහොමද කියලා. හැබැයි එතනින් මෙහාට රජය ආරක්ෂක හමුදා වලට බලතල දීලා තියෙනවා. ආරක්ෂක හමුදා සති දෙකක් ඇතුළත ඒ අය ප්‍රකාශ කරන ආකාරයට හමුදා පොලිතුමත් පොලිසිය ප්‍රකාශ කරන හැටියට මේ තව්හීද් ජමාත් ව්‍යාපාරික ඒ මූලික කණ්ඩායම් ටික අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අය කිව්වා ආරක්ෂක අංශ පාසල් වල ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා. ඒක නමුත් මේ රට නැවත ගොඩ එන්න හදන උත්සාහයට යම් කිසි පරිසක් කකුල් ලෙට්ටුවක් දාන්න හදනවා. පාසල් විවෘත කරලා කියන පණිවිඩයට වඩා දෙන්න හදන්නේ නැහැ. පාසල් යන්න එපා. පාසල් වැහිලා ළමයි ඉස්කෝලේ යන්න එපා. ළමයි ආපු ළමයි 3-4 දෙනා විතරයි පෙන්නන්නේ. එහෙම පෙන්නලා මේක විනාශ කරන්න හදනවා. මෙතන දේශපාලනයක් තියෙනවා. ඊළඟට දැන් යම් යම් තිබිච්ච පනත් යොදාගෙන ඉවර වෙලා මේ සංවිධාන තහනම් කරමින් යනවා. දැන් ඔය යම් යම් නීති රීති ටික එමින් තිබෙනවා. අලුත් නීති රීති කෙටුම්පත් කරන්න දැන් වැඩ කරගෙන යනවා. ඒවා කෙටුම්පත් කරගත්තී අනුගමනය කරන්න ඕනේ කියා මාර්ගය තමයි අපි දැන් මේ ප්‍රකාශ කළේ. සමහර දැන් මද්රාස ආනියාමනය කරනවා කොහොමද කරන්න ඕනේ කියලා රටේ තියෙන මහජන මති තමයි කළේ. මේවා එකතු කිරීමයි අපි කරගෙන යන්නේ. ඉතින් හිදස් තියෙනවා. හිදස් එළිදරව් කරගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ප්‍රධාන මිනිස් හෝමකරුවාගේ හිමි තව කර්මාන්ත ශාලාවේ සේවකය 9 දෙනා අධිකරණය ඉදිරිපත් කරාම අධිකරණයෙන් අහනවා මේ මොන පනත යටදද ඔබ අපිට ඉදිරිපත් කරන්නේ කියලා. උතුමාන්නේ මේ අපි එක මේ කල්පනා කරලා තාම බැරි නෑ කියලා. ඔය පෙරේද සිද්ධිය වුණ ගමම් සැඟවිලා තිබුණු පනතක් දේශපාලනික හරියට මතක් වෙන්නේ නැහැ. පනත සම්මුතික පනතක් කියලා සැඟවිලා තිබ්බේ. දැන් පොලිසිය එක එක පොලිසිය එක එක ආකාරයට තමයි වැඩ කරන්නේ. එතකොට වැල්ලම්පිටිය පොලිසිය වැඩ කරන විදිහට බින්ගිරි පොලිසිය වැඩ නොකරපු ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් නම් මතු කරන්නේ. කොහොම තම තැන්වල සමහර පොලිසියකින් බරපතල අපරාධයක් කරමිනේකට මේ අපදෙනවා. තව සමහර තැන් කෙරෙන්නේ නැහැ. නමුත් මෙතන පොලිසිය බාරව වැඩ කරන අමාත්‍යාංශය ඇමතිවරයා ඒ අමාත්‍යාංශ ලේකම්වරු මේ කරුණු කාරණා සම්බන්ධයෙන් උද්යෝගිමත්ව වැඩ කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ මහජන ආරක්ෂක පනත බලාත්මකයි, හදිසි නීතියේ යම් යම් දේවල් බලාත්මකයි. එම නිසා අපි කියන්නේ මේ සාපරාදී ක්‍රියාවල් වලට මොනම ආකාරයෙන් ගැවෙන මිනිහෙකුටවත් බුරලක් තියන්න එපා. බුරලක් තියන්න එපා, ගැලවිලා යන්න එපා කියලා. හැබැයි දැන් ඔබ කියන කාරණේට ඔය කියන කට්ටිය දැන් මේ රටෙන් පැනලා යන්න ඉඩ නොදී ඉන්නවනේ මේ රටේ. අපදීලා හරි ඉන්නවනේ. නැවත ප්‍රශ්න කරන්න පුළුවන්කමක් තිබුණා. කොහොම වුණත් ඒ නැවත ප්‍රතිවිමර්ශනයක් වැල්ලම් පිටියේ බෝම්බ කර්මාශාලාව සම්බන්ධයෙන් එකට ගැවිච්ච අය සම්බන්ධයෙන් කරන්න ඕනේ කියන මතය අපි ඉන්නවා. තව්හීද් ජමාත් සංවිධානයේ නායකයයි කලින් පුද්ගලයෙකුට වවුනියාගේ අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් තිබුණා. අබ්දුල්ලා කියන විනිශ්චයකරුවා තමයි විනිශ්චයකරුවා තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි ඔහුව අත්තරංගුඩ අරගෙන නැහැ. දැන් මේ පොලිසිය මේකන යම්කිසි විමර්ශනයක් කරනවද? ඇයි මේක නොගත්තේ? කවුද කිව්වේ කියලා? පොලිසිය සම්බන්ධයෙන් දැන් මට මේ වෙලාවේ කතා කරන්න බැහැ. පොලිසිය මෙහෙවන කෙනෙකුත් නෙවෙයි මම. අපි දන්නවා පොලිසිය වගේ අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. ඔවා විතරක් නෙවෙයි. සමහර මාව නැල්ල සිද්ධියට
අතරංගොට ගත්ත අය පොලි සමහරය පොලිසිය විසින් ඉදිරිපත් කළා නෑ. එහෙම නැත්නම් වනාත විල්ලුවේ අරුවක් කාලු වල ට්‍රේනින් කැම්ප් එක සම්බන්ධයෙන් අපේ නිදාස් කරන්න බලපෑම් කරලා තිබෙනවා. එහෙම ගොඩක් දේවල් වෙලා තියෙනවානේ. ඒ ඔක්කොම ගත්තාම පස්සේ ඒවා තමයි මෙතන තියෙන හිදැස්. ඉතින් ඒවා එකින් එකට මට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි කියන්නේ දැන් මේ වෙලාවේ ඕවගේ සිද්ධි ගණනාවක් ඔස්සේ ගිහිල්ලා තමයි මේ හිදැස් නිසා තමයි මේ ප්‍රශ්නේ උඩුදු වෙලා තියෙන්නේ. දැන් මේ හිලිටික ඔක්කොම අපි වහන්න ඕනේ කියන එකයි අපි මේ යෝජනා කරන්නේ.